ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිබෙන් සිරස්තල පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දැනුම් දීමක් මට සිදු කෙලේ නැහැ දැන් මේක හරියට ගොබෙල්ස් න්‍යාය වෙලා හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී කියයි අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ජනපති පහදයි චීන එන්නතට සමගි ජනබල වේගයේ විරෝධය ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ විවාදයට අමතර දිනයක් ලෙස එළවෙන අප්‍රේල් මාස 7 වෙනිදා නම් කර තිබෙනවා මේ අතර ඊයේ පැවති විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කළා ගොබෙල්ස් න්‍යාය තමයි සභානායක දුවනි බොරුව එක දිගට කියන්නේ කියලා ගොබෙල්ස් කියනවා එතකොට ඒක ඇත්ත වෙනවයි කියලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තිබෙන තත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයත් මම කියන්නේ ඒක ගොබෙල්ස් න්‍යායට අනුව වෙච්ච දෙයක් කියලායි මම කියන්නේ මගේ ප්‍රතිපත්තිය එක්ක එකට යන අගමැතිවරයෙක් නැතුව ඇමති මණ්ඩලයේ බහුතරයක් නැතුව මට කියලා පාර්ලිමේන්තුවක් නැතුව මම අවුරුදු 5කට මාස 1කමාරක් අඩුවෙන් මේ රට අරගෙන ගියා නොයෙකුත් බාධාවන් මැද්දේ 2015 2016 කාලේ ඉඳලම එක දිගටම මම වරින් වර කිව්වා මේ ලෝකේ පුරා සිදුවෙන IS ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ රටේ කිසියම් ආකාරයකින් එවැනි දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි සහරාන්ට 2017 තමා ගරු කතානායකතුමනි වරෙන්තුවක් නිකුත් කළා තියෙන්නේ සහරාන් නත්තඩංගුට ගන්න වරෙන්තුවක් නිකුත් කරපු පුජ්‍යලේක අල්ලන එක ගරු කතානායකතුමනි ඒක මේ ජනාධිපතිට අයිති වැඩක් නෙවෙයි රටේ වරෙන්තුකාරයෝ උසාවෙලින් කොච්චර මම 2019 ජනවාරි මාසේ ආරක්ෂක මණ්ඩලයේදී කිව්වා ඇයි සහරාන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මෙච්චර කියලා කිව්වා. අද මේ නඩු දැමිය යුතුයි කියන කාරණේදී මම ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කරන්නේ මේ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් බරපතල ත්‍රස්තවාදීන් මේ බෝම්බ පුපුරපු 60 ගාණක් විතර ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් නඩු දැමීම තමයි මූලිකවම ක්‍රියා කළ යුත්තේ කියන එකයි මම කියන්නේ. මේ මහා ප්‍රහාරයේ සිද්ධ වුණාට පස්සේ ඛේදවාචකය එදා මගේ ආණ්ඩුවෙම මටක් ගහන්න ගත්තා මගේ ආණ්ඩුවෙම ඇතුලේ ඒ වගේම විපක්ෂයෙන් මට ගහන්න පටන් ගත්තා ජනමාධ්‍ය ඒ හැමතැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා මේ සම්බන්ධයෙන් වරින් වර තොරතුරු ඒ අංශවලට තොරතුරු ගණනාවක් ලැබිලා තිබෙනවා ඒකට ඒවා මම දැනගත්තේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි සාකච්ඡාවලදී ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට අවුරුදු 54ක දේශපාලන ජීවිතයක් නොකැලැල්ව මම අවංකව රටට සේවය කරපු කෙනෙක් විදියට එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් කතානායකතුමනි මම බ්ලේක්ෙක් නෙවෙයි මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මම කිසිසේත්ම මේ මහා ඛේදවාචකයේ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ රටට එවැනි විපත්‍යක් සිද්ධ වෙනවයි කියලා ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මග හරින කෙනෙක් කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඒක කාගේ හරි ඒ කියන කෙනාගේ මොලේ අමාරුවක් තියෙනවා පාස්කු කොමිෂන් සභාවේ ගරු කතානායකතුමනි කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක් ටෙලිෆෝන් කරලා හරි කිව්වයි කියලා කිසිම කෙනෙක් කියලා නැහැ දැන් ඔය කොච්චර කතා කරත් අන්තිමට මේක කවුද කරේ කියන එක හොයන්න එපා මේකනේ අවශ්‍ය වෙන්නේ දැන් ඔක්කොමලා කතා කෙරුවට මේක විවාද කෙරුවට මේක කවුද කරේ කියන එක හොයන එක මේ ආණ්ඩුවේ රාජ්‍ය නායකගේ යුතුකම මම කියන්නේ උඩ බලාගෙන කෙල ගහන්න නම් ලෑස් වෙන්න එපා වචන අරඹවලි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලි කිසු ස්වාංශයේ ජීවන චරිතයෙන් කරුණුගෙන හැර දක්වමින් එයින් අත්මිදිය හැකිද මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා असमत पीलिम वगकीमें अत्मिंद बरें वगकीम ए बारगती तिबिन मे नोविशुन तिबिन मेहि फेनुम इस्लाम आगिम आगमिक अंतवादी मिले तस्त्रपहारे हे मे अडंग देशपालन पहारे මෙම ප්‍රහාර කැම්පිලිබඳ වගේම එහි යටාරමු එහි තිබුණු දේශපාලන පෙළගැස් ඒට සහයෝග දුන්න අය ඊට උඩින් ඉන්න අය පිළිබඳව අවශ්‍ය අවධානය මේ කොමිස සභාව යොමු වී නැහැ. ඒ එළදරව් නොකර ගන්නා තාක්කල් අපේ රට අනාරක්ෂිතයි. මේ අනාරක්ෂිත අවධානමි ගොඩගත හැකි වන්නේ කොමිස සභාව වාර්තාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රධානම වගකීම්. කොමිසම ඉදිරිපිට ඉදිරිපත් කොට තිබෙන කුමන්ත්‍රණය කුමක්ද කියලා එළදරව් කර ගැනීමෙන් පමණයි. වර්තමාන රජයේ බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂක පිළිබඳ අංක 1 සුදුසු පුද්ගලන්ට වගකීම් බාර දී ආරක්ෂක මණ්ඩල නිරන්තරයෙන් රැස්වී බුද්ධ්‍යාංශ යලි බලගන්වා ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කර සිදු කළ විමර්ශන මේ වන විට බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන්
134 දිනක ශ්‍රී ලංකාව තුලදී විදේශයන්හිදීත් අත්අඩංගුවටගෙන පුළුල් පරාසයක් තුල විමර්ශනයක් කොට තිබෙනවා කුමන හෝ අන්තවාදයකට මේ රටේ ජීවත් වන සාමකාමී සිංහල දෙමළ මුස්ලිම් ජනතාව තවදුරටත් බේද කරන්න ඉඩ දෙනවාද නැත්නම් අප සියලු දෙනා පටු දේශපාලන වාසි පසකලා තිරසාර සාමයක් ගොඩනැගීමට කැප වෙනවාද යන තීන්දුව ගැනීමට අවස්ථාව දැන් අපිට ලැබිලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ දවසේදී මම දැක්කා හිටපු ජනාධිපතිවරයා කතා කරනවා මට එක අතකට මගේ ඇඟක තියෙන හැම සිදුරකින්ම මට hina ගියා අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කතා කරනවා හැම මන්ත්‍රීවරට විනාඩි 10යි පාස්කු කොමිසමෙන් වැඩිම චෝදනා ලද්ද මිනිහට විනාඩි 60යි අයියෝ සාක්කි කාට කියන්නද කියලා ඉතින් සුද්ධ කරන්නද විනාඩි 60ක් දුන්නේ මොකද්ද ඒකේ අදහස වෙන මොකද්ද මේ අදහස සුද්ධ කරගනින් කියලා උඹේ තියෙන මගුල් ටික මේ ලංකාවේ මාධ්‍ය පට්ටපල් අමූලක බොරු ටිකක් ගැව්වා මොකද මම කිව්ව එක කතාවක් නිසා මං අදටත් මේ බයිබලය අල්ලලා කියනවා මම ඒ කියපු දේ ගැන මම සතුටු වෙනවා මං කෝ මේ ආණ්ඩුව මේක දැනන් හිටියා කියලා අදේක ඔප්පු වෙලා ඉවරයි මේව නිකන් මෙච්ච දේවල් නෙමෙයි වැරද්ද කරේ මොකාද මොන හේතුවටද ඒක කොහොමද ආයෙත් වළක්වගන්නේ කියන එක දැනගන්න අර මෙරිච්ච මිනිසුන්ගේ දරුවන්ට දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ රටට අයිතියක් තියෙනවා මේක තිර රචනයක් කතාව එකක් කතන්දරය තව එකක් කියලා මම පුන පුනා කියන්නේ ඒකයි කතෝලික මිනිසුත් එක්කම එකතු වෙලා මේ සාධාරණයේ ජීවිතයේ අවසන හුස්ම දක්වා සත්‍ය ගෙනත් දෙන්න කටයුතු කරනවා කියන එක මම අද ඔබතුමාට බය නැතුව කියනවා ජනාධිපතිතුමාට 3-2 බලයක් මේ රටේ මිනිසු දුන්නා නම් අපිට දුන්න දඩුවම හැටියට අපේ අතින් වෙච්ච වරද හැටියට එහෙනම් ඒකට ඇක්සිඩන්ට් එක වළක්වපු එකාව විතරක් ඉරේ දාලා බෑ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්න ඕනේ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්න කොහොමද ඇක්සිඩන්ට් කරපු ඉන්නේ ඔඩක්ුවේ අන්න එතරම්යි ප්‍රශ්නේ තියෙන්නේ එදා ඔබතුමාගේ තාත්තා ඔබතුමාට කියපු වෙලාවේ මගේ පුතේ පල්ලියන් දෙපා හිට බෝම්බ ගහනවා කියලා ඔබතුමා එදා රජයේ ඇමතිවරයෙක් හැටියට ආරක්ෂක අංශ දැනුවත් කරලා තිබුණා නම් ඔබේ අපේ අහිංසක කතෝලික මිනිස්සු දහස් ගාණක් අදත් ජීවත් වෙනවා තමුන්නාන්සලා කියන හැටියට ඔය අපි පැයක් දුන්නයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන නම් ඒ වග කීමේ මහ මොලකාරෝ තමුන්නාන්සලා තමුන්නාන්සලා යාව පත් කරුවේ ජනාධිපති කියලා අපි නෙමෙයිනි මේක එදා නතර කරන්න නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ දෙයක් ආවත් අපි මේකෙන් නිදහස් කරන්න මොන සම්බන්ධතාවයක් තිබුණත් මේකෙන් නිදහස් කරනවා කියලා අපි හිතන්නේ නැහැ මොකා මේකේ මහ මොලකාරයා වුණත් ලෝකයටම මේ අන්තවාදී ත්‍රස්තවාදයේ ගෙනල්ලා ලෝකීය අවිනිශ්චිතතාවයට පත් කරන්න වැඩ කරන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එවුන්ගේ න්‍යාය පත්‍රවලට හවු වෙන්න එපා කියන කාරණේ තමයි මේ කොමිෂන් සභා වාර්තාවේ විවාදය අවසානෙත් කියන්න තියෙන්නේ අනුමත නොකළ චීනයේ කොවිඩ් මර්ධන එල්ලත ජනතාවට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි එන්නත ගන්නකොට ප්‍රමිතියෙන් ඉහළම මට්ටමේ එන්නතක් ගන්න ඕනේ. දැන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයටයි දේශපාලඥයන්ටයි අපි වගේ අයටයි විතරක් ඉහළම මට්ටමේ එන්නත දීලා රටේ ඉන්න අනිත් අයට අනුමත නොවන එන්නතක් දෙන්න බෑ. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ. හැමෝටම එක හා සමානව සැලකන්න ඕනේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ NMRA එක මාර්තු මාසේ 17 වෙනිදා ඒගොල්ලන්ගේ වාර්තාව ඒගොල්ලන් දුන්නා. දැන් මේ report එකේ උන් සඳහන් කරනවා බීජින්ග් ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ට්ස් වලින් ලංකාවට දෙන්න එන්නත ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒගොල්ලන්ට ලැබුණ විස්තර අනුව මේ වැක්සීන් බීජින්ග් ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ට්ස් වලින් ඒකේ කරුණු කාරණා මදි මේක ඒ අය අනුමත කරලා නැහැ කියලා තියෙනවා. අපි කියන්නේ මේක අනුමත වුණොත් දෙන එකට ගැටලුවක් නැහැ. අපි කියන්නේ අනුමත නැත්තම් මේවා දෙන්න බෑ. නිකන් හම්බුණත් වහබුන්නේ නැහනේ. රැකියාව වෙළඳපොළට ගැලපෙන අයුරින් මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලිය ගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අපේ රටේ හුඟක් අය අදහස් දෙන්න හරි දක්ෂයි. අදහස් අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වැදගත් අංගයක් වන්නේ 21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අයුරින් දැනුම පාදක වුණු මිනිස් ප්‍රාග්ධනයක් සැලසුම් කොට පෝෂණය කිරීම. ඒ සඳහා දැනටමත් අපි විශාල වැඩ කොටසක් දියත් කරලා තියෙනවා. අපේ රට අනාගතයේ බිහිවන පරපුර දැනුමින් කුසලතාවෙන් පිරිපුන් පරපුරක් වගේම ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයේ හමුවට ගෙන යා හැකි පරපුරක් ලෙස සැකසීමත් අපේ වගකීමක්. දැනට ශ්‍රම වෙළඳපොලේ තිබෙන ඉල්ලුම දෙස බැලුවම අපට පැහැදිලි වෙනවා එම ඉල්ලුමට සරිලන ඒ වගේම අලුතින් ඇතිවන වෘත්තීන් වලට ගැළපෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් අපේ අධ්‍යාපනයේ තුලින් බිහි වෙනවද කියන සැකයක් ඇති වෙනවා. විවිධ ශේෂ්ත්‍රවල ඒ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් ඒවා ඒදිලා ඉන්න කර්මාන්ත කරුවන් මේ අය සමග අපි සාකච්ඡා කරාම ඒ අය කියන අපිට තියෙන ලොකුම ප්‍රශ්නය
මේ හැකියාවක් තියෙන ක්‍රම බලකායක් නැහැ කියලා. එක පැත්තකින් රැකියාවල අවශ්‍යතාවය විශාල රැකියාවල අවශ්‍යතාවයක් තියෙනවා. තව පැත්තකින් රැකියාවලට ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේ දෙක ගැළපෙන්නේ නැහැ. මේ ගැළපීම අපි හරි විදියට කරන්නට ඕන අපේ අධ්‍යාපනය ගැළපීමට සුදුසු වෙන පරිදි අපි සකස් කරගන්නට. මෙරට සංවර්ධනය කරා ගෙන යා හැකි නිසි නායකත්වයේ සහ ශක්තිය ජනතා විමුක්ති පෙරමුණට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී. මෙරට හදන්න ඕනි කරන භෞතික සම්පත් අපිට තියෙනවා. මෙරට හදන්න ඕනි කරන මානව සම්පත් අපිට ඉන්නවා. මොකද අඩු අඩු එක මේක දෙයයි. මේ දෙක එකට එකතු කරලා මෙහෙවන්න පුළුවන්. දුරදක්නා දැක්මකින් යුක්ත සනස්මත් සහිත දේශපාලන නායකත්වයක් පාලන බලයේ ඉන්නේ. එදා ඉතිහාසයේ පරාක්‍රම සමුද්‍රය හැදුවන, තිසාවේව කලාවේව හැදුවන, සාලෙන් රට ස්වම්පෝෂිත කරන්න අපේ මුතුන් මිත්තු සමත් වුණා නම්, සීගිරි මහා ගල් පර්වතයේ මුදුනට ගෞගාන කුසට වතුර ටික ගෙනියන්න පුළුවන් තාක්ෂණයක් අපිට තිබුණා නම්, ඇයි අපිට මේ රට හදන්න බැරි? මොකද්ද හේතුව? දේශපාලන නායකත්වයේ හරියට නැතිකම. ඒ දේශපාලන නායකත්වය අපි හරියට තෝරගන්නවා නම් මෙරට හදන එක මහ ලොකු කච්චක් නෙමෙයි. අවුරුදු 73ක් 30 හදන්න බැරි වෙච්ච රටක් අවුරුදු 5න් 10න් හදලා වෙනස් කරන්න පුළුවන් ශක්තිය, කැපවීමක්, ධෛර්යයක් මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ නායකත්වයට තියෙනවා. අවශ්‍ය කරන්නේ ඒ සඳහා වෙච්ච දේශපාලන බලය. රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දු මේ වන විටත් ඉටු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී WD වීරසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි නැවත මේ රට ආරක්ෂා කරලා තියෙනවා. මේ රටේ ත්‍රස්තවාදී දුරන් කරලා රණවිරුව ජිනීවාවල ගිහිල්ලා පාවලා දෙන්න මංගල සමර වල එකඟ වෙච්චා. ප්‍රතික්ෂේප කරලා ඒ වගේම ත්‍රිකුණාමල ඉඳන් කොළඹට යනකම් මේ රටේ අක්කර 13 ලක්ෂයක් ඒ සෝපා එක්සා ගිවිසුම යටතේ දෙන්න හදපෙක නවත්තලා අපි අපිට ඕන විදියට මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් සැලසුම් හදපු රටක්. ලෝකයේ බලවත් රටවලට කොරෝනා වසංගතයට මුහුණ දෙන්න බෑ. හැබැයි අපේ රටේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරී එකතු වෙලා ලෝකයේ 10 වෙනි තැනට කොරෝනාව පාලනය කරපු රට බවට අද පත් කරගෙන තියෙනවා. අපි කියපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරලා තියෙනවා. කවුරු හරි පුළුවන් නම් අපි අභියෝග කරනවා. අපි මැතිවරණ වේලාවේදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ කියපු එක පොරොන්දුවක් අපි කඩ කරලා තියෙනවාද කියලා. ලිප්ටන් වටරවුම ළඟ බෝඩ් එක උස්සගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වට කරපු ඒ යුගයට අපි තිත දීලා දෙනවා. 65,000කට උපාධාරින්ට අපි රස්සා දීලා තියෙනවා. ඉතිහාසයේ කවදාකවත් නැති වට ගොවියාගේ ආර්ථිකය සුරක්ෂිත සිත කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒක නිසා අපි කියපු හැමදේම ඉෂ්ට කරලා තියෙනවා. වන විනාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ලෝකයේ සමහර රටවල් වල නායකයෝ පරිසරය ගැන නීති හදද්දී අපේ රටේ නායකයෝ ජල දිනයේදී කුඹුක්ගස් ඩෝසර් කරන ව්‍යාපෘතිය ආරම්භ කරා. මැණික් ගඟ ආශ්‍රිතව ඒ වගේම කතරගම පුදබිම ආශ්‍රිතව විශාල ප්‍රමාණයක විරෝධතාවය නොතකා තමයි මේ කුඹුක්ගස් ඩෝසර් කිරීම කරන්නේ. සමහරක් නියෝජ්‍ය අමාත්‍යවරු මැදිහත් වෙලා රජයේ සේවකෙන් ගස් බැඳා. දැන් අදත් මේ මොකද කරන්නේ? රජයේ සේවකෙන්ගේ කට බඳිනවා. අද කරන්නේත් රජයේ සේවකෙන්ගේ මේ කොන්ද කඩන එක. වැල්දිනව නැතුව මේ සමහර තැන්වල ගස් කපනවා තමයි. මේක මේ ගෝඨාභය මහතා ආපුවන් පස්සේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක මේ ඉතිහාසයේ ඉඳන් මේ රටේ ක්‍රියාත්මකුණ ක්‍රමවේදයක් තියෙනවා. සමහර අය ජීවත් වෙන්නේ පරිසරය විනාශ කරලා. ගස්කොළ කපනවා, ඇලි කපනවා, වෙන වෙන අපිට තියෙන ඛනිජ ද්‍රව්‍ය කපා ගන්න කේක ක්‍රියාවලිය දෙනවා. දැන් හුඟක් වෙලට මේව පොඩි මිනිස්සු කළා. හැබැයි පොඩි මිනිහෙක් දේශපාලඥයෙක් වෙනව නේද? ඒ බලය පාවිච්චි කරලා ඒක ලොකුවට කරගෙන යනවා. පහුගිය කාලේ සමහරලාට ගස් කපපු අයයි, වන විනාශ කරපු අයයි සමහරු පාර්ලිමේන්තුවේ ඉන්නවා. සමහරු ඒගොල්ල නිදැල්ලේ ඉන්නවා. නමුත් මේ ආණ්ඩුව කාලය ඇතුළත ගස් කපපු අයයි, පරිසර විනාශය කරපු අයයි වැඩි ප්‍රමාණයක් ඉන්නේ. උසාවි ගානේ අද යන්නේ ප්‍රාස සභා මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. මේවා කරපු හැමෝටම රාජකාරී ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. ජනතාවට සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවෙන් තමන් ජීවත් වෙන පරිසරය, වනාන්තර ටික, ජල පෝෂක ප්‍රදේශ, ජල සම්පත්, ජල මූලාශ්‍ර බේරා ගන්න ආණ්ඩුව එක්ක පෙන්න සිද්ධ වෙලා තියෙනවා ජනතාවට. මේක තමයි අපේ රටේ තියෙන ලොකුම ඛේද වාචකය. ජනතාව හැටියට අපි කියනවා ජනතාව තර්ජනය කළ යුතුයි මේ ආණ්ඩුවට ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා නිසි පරිදි කටයුතු කරන්න කියලා. නියම පරිසරවේදීන් ටික පැත්තකින් අලුත් බෝවෙලා ඉන්නවා පරිසරවේදීන් ටිකක්. ඒ ජාතික සමගි බලවේගී ඉන්න අය, බස් කියන තියාපු අනිත් පක්ෂේ ඉන්න අය, පක්ෂ කිහිපයක යනේන මන් නැති පිරිසට අද මේ යස්වල එල්ලිලා වැල්වල එල්ලිලා කෑ ගහන්න පටන් අරන් තියෙනවා. ওই සටන ওই විදිහට අරන් ගියාට හරියන්නේ නැහැ. ගම්වලට ගිහලා මිනිසුන්ට කතා කරලා මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න කතා කරලා ඒව කතා කරන්න පරිසරය ආරක්ෂා කිරීම වගකීම් රජයක් හැටියට කරනවා කියන එක කියන්න ඕනේ.
අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් සතුස ආයතනයේ සේවකීන් 153 දෙනෙක් ඔවුන්ගේ රාජකාරි වලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීම තුලින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළ යයි චෝදනා කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්ත මහතායතුළු 3 දිනකට එරෙහිව ඉක්ුත් යහපාලන රජයේ සමයේ ගොනු කරන ලද නඩු දෙකකින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා දේශපාලන පිළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන් ටෙරිහිව සිදු කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රීට් වෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මාස 30 වෙනිදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියම කළා දෙදහස් දහසේ වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 50කට අධික වටිනාකමකින් යුත් බැඳුම් කර සාවත්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා එළවී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැත් යන්න පිළිබඳව පෙත්සම් කරුවන්ගෙන් උපදෙස් ලබාගෙන මැයි මාස 7 වෙනිදා කරුණු දක්වන ලෙස අභියාචනා අධිකරණය නියම කළා මේ අතර රවි කරුණානායක මහතා ඇතුළු 7 දෙනා ලබන 31 වෙනිදා දක්වා අවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල නියම කර ඇත්තේ. සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානයේ විසින් සංවිධානය කර තිබූ ගෞරව සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එහිදී මාධ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් සිදු කරන අතිමහත් වූ සේවාව වෙනුවෙන් සියත මාධ්‍ය ජාලයේද සම්මානයට පාත්‍ර වුණා. समस्त लंका सांस्कृतिक परिसर सुरेकी में संविधानीय विसिन मेम गौरव नाम प्रधानीय किरी में उत्सव संविधानीय करती पुना कोलंब बंडार नायक सामंत्रण शालावे पैवति गौरव नाम पिरिनमी में उत्सव मौलिकात्व महासंगरत्ने विसिन होबवनु लबुआ दशक हतरक पमन इपेरणी समस्त लंका सांस्कृतिक परिसर सुरेकी में संविधानीय तुल अमरपुर चूल वांशिक महापार्श्वे महानायक अति पूज्य अहुंगल्ले विमल दम्मतिस हिमियान ज्येष्ठ उपदेशक लेस कटयुतु करनु लबनवा सम्मान उल्लेले मौलिकत्वय मेहेवीम सह संविधानय देशमान्य सिसिर प्रेमचंद्र महता सह देशमान्य रंजन विजयरत्न महता विसिन सिदु करनु लबुआ समस्त लंका पुरा एक लाख सासू पंदा हक पमने सिटी ना आयतन याक जाति अंतर वशीन रटवल गणनाव कापी साखावल पिहिटवला विशेष मापी देरिंग कामितुआ पत करला इताम मैनविंग में पिदिस तोर आरगेन में सम्मानु सिवेत्ति आंटे दुमा मंग इतनमा में पिदिस हरी वासना बांताई वैद्य गुरु वृत्तिय व्यापारिक माध्य क्षेत्रय कला क्षेत्रय समाज सेवा ऐतुलु रट वेनुवेन जातिय वेनुवेन सिदु करन्ना वो दवंत मेहवर अग्य किरीम वेनुवेन सिदु करन मेम गौरवनाम पिरिनमीमे उत्सवेदी सियत टीवी प्रवृत्ति ज्येष्ठ कलमनाकारो उदयशान इडमे गिदर महताद गौरव नामयट पात्र वुना वसर 21 क पुरा माध्य क्षेत्रय वेनुवेन इटु करन्ना वो मेहवर अग्य करमिन मीट पेर देश मान्य गौरव सम्मानेन्द पिदुम लबा ऐति ओहु मेवर पिदुम लबुए कीर्ति श्री देशबंधु लंका पुत्र गौरव नामयेन वसल दिदहयदी माध्य क्षेत्रयट पेमिनेन महु रूपहणीकरणय पिलबंधव इच्छातिक पूर्ण अध्यापन आयतनय तुलिन मना पूर्ण वक्लबा श्रीलंका गुवाहाटी संस्थाव श्री एफएम इन अनतुरुव श्रीलंकाव तुल वेनसक् सिदु कलबु सियत गुवाहाटी इदिरियट एकतु वेन मेतुमान अद एहि प्रवृत्ति अध्यक्ष दूरयाई भगवान සෑම දිනකම ඔබේ නිවසට ආලින්දයට ප්‍රවෘත්ති තුලින් හම්වන ඔහුටයි මේ සම්මානය. මුළු දිවයිනටම විනිසුරු දේශමාන්‍ය IG උදේශාන්ත කුමාර ජනහිතකාමී කීර්ති ශ්‍රී දේශබන්දු ලංකා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබන්නා වූ सा
ඔබතුමාගේ ආයතනය මේ ලබා දුන්නු මේගත් උත්සාහය ස්තුති අනේක වාරයක් ඔබ ඇතුළු කණ්ඩායමට බොහෝ ගමනක් යන්නට අපි පුණ්‍යානුමෝදනා කරනවා ස්තුති දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය දහ හත් වන වරටත් පවත්වනු ලබන මෙවර රයිකම් ටෙලි සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. මෙවර සම්මාන උළෙලට නව සම්මාන ත්‍රිත්වයක් හඳුන්වා දී තිබෙනවා. රයිකම් ටෙලිස් කියුවාම අද ටෙලිහෝ සිනමා සම්මාන ශ්‍රේෂ්ඨයේ දවන්ත සම්මාන උළෙලට පරිවර්තනය වෙලා තියෙනවා. අවුරුදු 16ක දීර්ඝ ගමනක් එක දිගට නොකඩවා අවුරුදු 16ක් අපිට 2004 වසරේ ඉඳලා එන්න පුළුවන් වුණා. මේ SMS මත විමසුම ගැන විවිධ ආකාරයේ අදහස් හැම නාලිකාවකම පුද්ගලයන් අතර ජනතාව අතර තියෙනවා. ඊයර SMS ප්‍රශ්නේ ඉඳලා අපි අලුත් සම්මාන තුනක් අඳුනලා දෙන්න මේ ගමන සූදානම්. මේ ගණිතමය ආකෘතියක් මතේ ජනගත වූ සම්මාන ජනගත ඌ නිර්මාණ සඳහා සම්මානය වැඩියම ජනගත වෙච්චි ටෙලි නාට්‍ය ඒකට ඒ වගේම වැඩියම ජනගත වෙච්චි මාධ්‍ය වැඩසටහන ඒක රියැලිටි වැඩසටහනක් වෙන්න පුළුවන් වෙන වැඩසටහනක් වෙන්න පුළුවන් සහ වැඩියම ජනගත වෙච්චි රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය මේ තුනට අපි සම්මාන තුනක් දෙනවා සම්මාන උළෙල පැවැත්වෙන්නේ එළඹෙන ජූලි මාසයේ 3 වෙනිදා කොළඹ නෙළුම්පොකුණ රංගශාලාවේදී පැවැත්වෙනවා උත්කර්ෂවත් ආකාරයෙන් කිසිම අඩුවක් නැතුව මේ උළෙල පැවැත්වීමට කටයුතු කරනවා ඇති. ඒ වගේම මේ රයිගම් සම්මාන උළෙලට සාපේක්ෂව උළෙලේ කොටසක් හැටියට හැමදාම පැවැත්වෙන නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ උළෙලත් ඒ ආකාරයටම සංවිධානය වෙනවා. ඒ උළෙල එළඹෙන ජුනි මාසයේ 4 වෙනිදා චැංග්‍රිලා හෝටලයේදී උත්සවාකාරයේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. වගේ සම්මාන 60ක් අතුරින් සම්මාන 50කට විතර නිර්දේශිත නාම එක තමයි එන්නේ. මේ නිර්දේශිත නාමවලින් මේ 3 දෙනාම අගය කරන්න අවස්ථාවක් උදා කරගන්න තමයි අපි මේ නිර්දේශිත නාම උත්කර්ෂණ වල හඳුන්වා දුන්නේ. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හොමයමු මධ්‍යන පුවත් විකාශය සමගින් ඔබට සුබදවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.